नमस्कार विवा बुदुरुनट समदा बुदुहिमि शरणयामी। नमस्कार विवा दमरुनट समदा सदहम शरणयामी। नमस्कार विवा संगरुनट समदा महासंघ शरणयामी। नमस्कार विवा तुनुरुनट समदा तिसारण शरणयामी। साधु साधु। ශ්‍රද්ධාවන්ත පිංගතුනි, මේ පින්නොත් පිරිස දැන් මේ අවස්ථාවේ තෙරුවන් සරණ ගිහිල්ලා පංචශීලයේ තුල පිහිටලා සූදානම් වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ සියලු දෙවියන්ටත් සියලු මිනිසුන්ටත් යහපත පිණිස හිතසුව පිණිස දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට ධර්ම දේශනාව ආරම්භ කරන්නට කලින් මේ පිංතුන් අපගෙන් ඉල්ලීමක් කළා. මනුස්ස ලෝකේ ජීවත් වෙලා ඉන්න කාලේ සුගතියේ උපදින ආකාරයට මරණින් මතු සුගතියේ උපදින ආකාරයට ධර්ම මාර්ගය දියුණු කරගත යුත්තේ කෙසේද කියලා ධර්ම දේශනාවෙන් විස්තර කළොත් හොඳයි කියලා. බුදුරජාණන් වහන්සේ තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයාගෙන් බලාපොරොත්තු වෙච්ච කාරණයක් තමයි මරණින් මත්තේ ඒ ශ්‍රාවකයා සුගතියේ ඉපදීම. බුදුරජාණන් වහන්සේ ගොඩාක් ප්‍රශංසා කළා මේ ජීවිතේම සියලුම කෙලෙස් දුරු කරලා ධර්මයේ සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන අරහත්වයට පත් වෙලා පිරිනුවම් පෑම. භාග්‍යතුන් වහන්සේ ඒක තමයි ගොඩාක්ම ප්‍රශංසා කළේ, ගොඩාක්ම වර්ණනා කළේ මේ ජීවිතේම පිරිනුවම් පෑම. ඉතින් උන්වහන්සේ දේශනා කළා යම් විදියකින් ඒක කරගන්න බැරි වුණොත් හැමෝට මේක කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. යම් විදියකින් ඒක කරගන්න බැරි වුණොත් ඒ පිරුණුවම් පාන්න තියෙන අවස්ථාව තමන්ට උදා කරගන්න නොහැකි වුණොත් එහෙම උන්වහන්සේ කැමති වුණේ ශ්‍රාවකයා දෙවියන් අතර ඊළඟ ජීවිතයේ උපදිනවා දකින්න. කොහේ උපදිනවා දකින්නද? දෙවියන් අතර උපදිනවා දකින්න කැමති වුණා. පිරුණුවම් පාන්නට නොහැකි වුණොත් මේ ජීවිතේ. උන්වහන්සේ හැබැයි දේශනා කළා දෙවියන් අතර උපදින්න ඕන, දිව්‍ය ලෝකෙදිත් ධර්මයේ පුරුදු කරන්න පුළුවන් කෙනෙක් හැටියට. එහෙනම් අපිට ඒකෙන් තව දෙයක් පැහැදිලි වෙනවා. සමහරු ඉන්නවා දිව්‍ය ලෝකෙ උපදිනවා ධර්මයේ පුරුදු කරන්න බැරි අය විදියට. සමහර උපදිනවා දිව්‍ය ලෝකේ ධර්මයේ පුරුදු කරන්න පුළුවන් අය විදියට. ඒක සිදුවෙන්නේ මෙහෙම. පින්වතුනි, සාමාන්‍යයෙන් කෙනෙක් දෙවියන් අතර උපතක් කරා යන්නේ පුණ්‍ය බලයක් නිසා. තමන් රැස් කරන පිනේ තියෙන බලවත්කම නිසා. අපේතුම කෙනෙක් ජීවත් වෙලා ඉන්න කාලේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්න නැතුව එයා පින්දහම් විතරක් කරනවා. නිකං පින්දහම් විතරක් කරනවා, චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මහන්සි ගන්නෑ. එතකොට එයා පින්දහම් කළාට එයා පින්දහම් කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය ඉලක්ක කරගෙනත් නෙමෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙයා මරණින් මත්තේ දෙවියන් අතර උපදිනවා.
දෙවියන් අතර ඉපදුනාට පස්සේ දැන් මෙයාට කලින් ජීවිතේ ඒ කියන්නේ මනුස්ස ලෝකේ ධර්මයේ පුරුදු කරපු පුරුද්දක් තියෙනවද? පුරුද්දක් නැහැ. හුදෙක් එයා පින විතරයි රැස් කරලා තියෙන්නේ. ඒ නිසා මේ කෙනා බොහෝ වෙලාවට දෙවියන් අතර ඉපදුනාට පස්සේ ධර්මයේ පුරුදු කරන්නේ නැහැ. ඒ කෙනා දිව්‍ය කාමයට වසඟ වෙනවා. දිව්‍ය කාමයට වසඟ වෙලා දිව්‍ය සැපේ විඳිමින් ඉඳලා යම් දවසක මෙයාගේ පින අවසන් වෙනවද එදාට මෙයා දිව්‍ය ලෝකෙන් චුත වෙනවා. දැන් මනුස්ස ලෝකේ පින අවසන් වුණාම අපි මරණයටපත් වෙන්නේ. ඒ වගේ දිව්‍ය ලෝකේ පින අවසන් වුණාම දිව්‍ය ලෝකෙන් චුත වෙනවා. චුත වුණාට පස්සේ ඒ කෙනා නැවතත් සතර අපාය උරුම කරගත්ත සසරට වැටෙනවා. එතකොට ඒ කෙනා දිව්‍ය ලෝකෙ ඉපදුනේ ධර්මයේ පුරුදු කිරීමේ කුසලතාවය නැති කෙනෙක් හැටියට. ඒකට හේතුව එයා මනුස්ස ලෝකෙදි පින් දහම් කළාට ධර්මයේ පුරුදු කළේ නැහැ. තවත් සමහරු ඉන්නවා මනුස්ස ලෝකෙ ජීවත් වෙලා ඉන්න කාලේ එයා හොඳට පින් දහම් කරනවා. හැබැයි පින් දහම් කිරීමේ ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කේ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම. ඒ කියන්නේ එයා සෑම පිනක්ම කරන්නේ මේ පින මට චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වේවා කියන අදහසින්. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වේවා කියන අදහසින් එයා පින් රැස් කරන අතරතුර එයා චතුරාර්ය සත්‍ය අවබෝධය ඉලක්ක කරගෙන සීල සමාධි ප්‍රඥා දියුණු කරනවා. ධර්ම මාර්ගයත් පුරුදු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙයා මරණින් මත්තේ දෙවියන් අතර උපදිනවා. දෙවියන් අතර ඉපදුනාට පස්සේ මෙයාට මනුස්ස ලෝකේ ධර්මයේ පුරුදු කරපු පුරුද්ද තියෙනවා. මනුස්ස ලෝකේ ඉන්න කාලේ අනිත්‍ය නුවණින් මෙනෙහි කරපු කෙනෙක්, අනාත්මය නුවණින් මෙනෙහි කරපු කෙනෙක්, චතුරාර්ය සත්‍ය අවබෝධයට ආස කරපු කෙනෙක්, මේ පුරුද්ද තියෙන නිසා මෙයා දිව්‍ය ලෝකේ ඉපදුනාට පස්සේ දිව්‍ය කාමයට වසඟ වෙන්නේ නැතුව දිව්‍ය සැප සම්පත් විඳින ගමන් ධර්මයක් පුරුදු කරනවා. ධර්මයේ පුරුදු කරලා මාර්ගඵල අවබෝධයක් කරා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළේ මෙන්න මේ ආකාරයට දිව්‍ය ලෝකෙ ඉපදීම. ධර්මයේ පුරුදු කරන්න පුළුවන් කෙනෙක් හැටියට දිව්‍ය ලෝකෙ ඉපදීම භාග්‍යතුන් වහන්සේ වර්ණනා කළා. එතකොට ධර්මයේ පුරුදු කරන්න පුළුවන් කෙනෙක් හැටියට දිව්‍ය ලෝකෙ ඉපදුනාට පස්සේ එයාට ලැබෙන ප්‍රතිලාභ හතරක් ගැන සඳහන් වෙන ඉතාම ලස්සන සූත්‍ර දේශනාවක් තමයි අද ඔබට කියා දෙන්නේ. මේ සූත්‍රයේ නම සෝතානුදත සූත්‍රය. මොකන්ද මේ දේශනාව? සෝතානුදත. සෝත කියලා කියන්නේ ශ්‍රවණයට. යමක් අහනවට කියනවා සෝත කියලා. දත කියලා කියන්නේ අහපුදී මතක තබා ගැනීම. එතකොට සෝතානු දත කියන්නේ අහපුදී මතක තබා ගැනීම ගැන වදාළ දේශනාව. සැවැත්නුවර ජේතවනාරාමේදී තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ. උන්වහන්සේ දේශනා කරනවා සෝතානු දතානම් භික්කවේ ධම්මානම් වචසා පරිචිතානම් මනසානුපෙක්කිතානම් දිට්ඨියා සුප්පටි විද්ධානං චත්තාරෝ ආනිසංසා පාටිකංකා. මහණෙනි, ධර්මය හොඳට අහලා, මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍යය, ධර්මය හොඳට අහලා මතක තබා ගත්තොත් එතනින් නතර වෙන්නේ නැතුව කටපාඩම් කරගත්තොත් වචසා පරිචිතා, ඊළඟට මනසානුපෙක්කිතා නුවණින් මෙනෙහි කළොත්, දිට්ඨියා සුප්පටි විද්ධා ඒ ධර්මයේ ගැන නිර්වෘල් අවබෝධයක් ඇති කරගත්තොත්. එතන කිව්වා කරුණු පහක්. මුලින්ම බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ මෙයා අහනවා. අහපුදී මතක තබා ගන්නවා. මතක තබා ගත්තදී වචනින් පුරුදු කරනවා. වචනයෙන් පුරුදු කරපු දේ නුවණින් මෙනෙහි කරනවා. නුවණින් මෙනෙහි කරපු දේ ගැන නිර්වෘල් අවබෝධයකට පැමිණෙනවා.
බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි යම් කෙනෙක් මෙන්න මේ ආකාරයට ධර්මය දරාගෙන හිටියොත් එයාට ආනිසංස හතරක් ලැබෙනවා කියනවා. ආනිසංස කියන්නේ හතරක්. කුමක් ඇසුවොත්ද? ධර්මයේ ඇසුවොත්. කුමක් මතක තබා ගත්තොත්ද? ධර්මයේ මතක තබා ගත්තොත්. කුමක් වචනයෙන් පුරුදු කළොත්ද? ධර්මයේ වචනයෙන් පුරුදු කළොත්. කුමක් නුවණින් මෙනෙහි කළොත්ද? ධර්මයේ නුවණින් මෙනෙහි කළොත්. කුමක් පිළිබඳ නිර්වෞල් අවබෝධයක් ඇති කරගත්තොත්ද? ධර්මයේ පිළිබඳ නිර්වෞල් අවබෝධයක් ඇති කරගත්තොත් ආනිසංස හතරක් ලැබෙනවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක වෙන හැටි දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි මොකන්ද යාට ලැබෙන පළවෙනි ආනිසංසය? පළවෙනි වාසිය. ඉද භික්කවේ භික්කු ධම්මං පරියාපුණාති. මහණෙනි භික්ෂුව ධර්මයේ ඉගෙන ගන්නවා. මේ බලන්න ධර්මයේ හැටියට යා ඉගෙන ගන්න ඕනි මොනවද කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි සුත්තං සූත්‍ර. සූත්‍ර කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ දේශනා, සූත්‍ර දේශනා ඉගෙන ගන්නවා. ඊළඟට ගෙයියං. ගෙයිය කියලා කියන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සමහර සූත්‍ර තියෙනවා. ඒ සූත්‍ර ඇතුළේ ගාථා තියෙනවා. ගාථා සහිත සූත්‍ර වලට තමයි ගෙයිය කියලා කියන්නේ. දැන් අපි ගත්තොත් මහා සමේ සූත්‍රය, ආටානාටිය සූත්‍රය, සක්කපඤ්ඤ සූත්‍රය. මේ සූත්‍රවල සූත්‍ර ඇතුළේ තනින් තන ගාථාක් තියෙනවා. එතකොට ගාථා මිශ්‍ර වෙච්ච සූත්‍ර වලට කියනවා ගෙයිය කියලා. එතකොට සූත්‍ර ඉගෙන ගන්නවා, ගෙයිය ඉගෙන ගන්නවා. ඊළඟට වෙය්‍යාකරණ. වෙය්‍යාකරණ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ සමහර සූත්‍ර තිබෙනවා. ඒ සූත්‍රය ඇතුළේ ගාථා නැහැ. සූත්‍රය විතරයි තියෙන්නේ. අපි ගත්තොත් ධම්සක් පැවතුන් සූත්‍රය, අනාත්ම ලක්කන සූත්‍රය, ආදිත්ත පරියාය සූත්‍රය, අග්ගිකන්දෝපම සූත්‍රය. සූත්‍රයේ විතරයි තියෙන්නේ, සූත්‍රයේ ඇතුළේ ගාථා නැහැ. ඒවට කියනවා වෙය්‍යාකරණ කියලා. එතකොට ඒ වෙය්‍යාකරණත් ඉගෙන ගන්නවා. ඊළඟට ගාථා. ගාථා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සමහරක් අවස්ථාවල පද හතරකින්, පද පහකින්, පද හයකින් යම්කිසි දහම් කරුණ ප්‍රකාශ කරනවා. ඒවට කියනවා ගාථා කියලා. දැන් ඔබ දන්නවා ධම්මපදයේ ගාථා තියෙනවා. රතන සූත්‍රයේ තනිකරම ගාථා තියෙනවා. කරණීයමෙත්ත සූත්‍රයේ තනිකරම ගාථා තියෙනවා. එතකොට මේ විදිහේ බුදුරජාණන් වහන්සේ පද හතරකින්, පද පහකින්, පද හයකින් ධර්මයේ විස්තර කරපු ගාථා ඉගෙන ගන්නවා. ඊළඟට උදානං. උදාන කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට යම්කිසි කාරණයක් මුල් කරගෙන උන්වහන්සේට ප්‍රීතිය ඇති වුණාම નિરાයාසයෙන්ම උන්වහන්සේගේ බුදු මුවින් දහම් කරුණක් පිට වෙනවා. එහෙම නැත්නම් උන්වහන්සේට පහන් සංවේගය ඇති වුණාට පස්සේ, ධර්ම සංවේගය ඇති වුණාට පස්සේ નિરાයාසයෙන්ම බුදුමුවින් දහම් කරුණක් පැන නගිනවා. එතකොට નિરાයාසයෙන්ම ආයාසයකින් තොරව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් කරුණු වලට කියනවා උදාන කියලා. එතකොට මෙහා ඒවත් ඉගෙන ගන්නවා. ඊළඟට ඉතිඋත්තක. ඉතිඋත්තක කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පින්වතුනි සමහර අවස්ථාවල ඔන්න යම්කිසි දේශනාවක් කරනවා. ඒ දේශනාව අවසානයේ ඒ දේශනාවේ සම්පූර්ණ සාරය නැවත ගාථා කීපයකින් උන්වහන්සේ විස්තර කරනවා. දැන් අපි ගත්තොත් දජග්ග සූත්‍රය මේ ඉතිඋත්තක කියන කොටසට අයිති වෙන්නේ. දැන් දජග්ග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලු කරුණු උන්වහන්සේම අවසානයේ ගාථා හතරකින් නැවත ප්‍රකාශ කරනවා. ලෝකාවබෝධ සූත්‍රයත් ඉතිඋත්තක පාළියට තමයි අයිති. එතකොට ඉතිඋත්තක මෙයා ඉගෙන ගන්නවා. එතකොට සූත්‍ර ඉගෙන ගන්නවා, ගෙයිය ඉගෙන ගන්නවා, වෙය්‍යාකරණ ඉගෙන ගන්නවා, ගාථා ඉගෙන ගන්නවා, උදාන ඉගෙන ගන්නවා, ඉතිඋත්තක ඉගෙන ගන්නවා.
ඊළඟට ජාතක. බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවල උන්වහන්සේගේ අතීත ජීවිතය ගැන දේශනා කරපු දහම් කරුණු. ඒවට කියන්නේ ජාතක කියලා. එතකොට ජාතක ඉගෙන ගන්නවා. ඊළඟට අබ්බූත ධම්ම. අබ්බූත ධම්ම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වටා, බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ වටා ආශ්චර්ය අද්භූත කරුණු රාශියක් එකතු වෙලා තිබෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි වගේ සාමාන්‍ය මිනිසෙක් නෙමෙයි. උන්වහන්සේගේ ඉපදීම සිදු වුණේ අසිරිමත් ආකාරයට. උන්වහන්සේගේ සම්බුද්ධත්වයේ සිදු වුණේ අසිරිමත් ආකාරයට. උන්වහන්සේගේ මහා පරිනිර්වාණයේ සිදු වුණේ අසිරිමත් ආකාරයට. උන්වහන්සේගේ මුළු ජීවිතේම ගත වුණේ අසිරිමත් ආකාරයට. එතකොට මේ සම්බුදු ජීවිතේ වටා එකතු වෙලා තිබුණු ආශ්චර්ය අද්භූත කාරණා ගැන උන්වහන්සේම දේශනා කරපු අවස්ථා තියෙනවා. එතකොට මේකේ නා ඒවත් ඉගෙන ගන්නවා. ඒවට කියනවා අද්භූත ධම්ම කියලා. ඊළඟ එක වේදල්ල. වේදල්ල කියලා කියන්නේ ප්‍රශ්නෝත්තර ධර්ම සාකච්ඡා ඇතුළත් සූත්‍ර දේශනා. දැන් සමහර සූත්‍ර තිනවා, ඒ සූත්‍රවල සමහරක් විට රහතන් වහන්සේ නමක් තව රහතන් වහන්සේ නමකකින් ප්‍රශ්නයක් අහනවා ධර්මයේ සම්බන්ධයෙන්. එතකොට ඒ රහතන් වහන්සේ උත්තරේ දෙනවා. එතකොට ධර්ම සංවාද ඇතුළත් සූත්‍ර දේශනාවලට කියනවා වේදල්ල කියලා. එතකොට ඒවත් ඉගෙන ගන්නවා. එතකොට පින්වතුනි මෙතන කාරණා නමයක් කිව්වා. සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිඋත්තක, ජාතක, අබ්බූත ධම්ම, වේදල්ල. මේ කොටස් නමයට කියනවා නවාංග ශාස්ත්‍රු ශාසනය කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේ, උන්වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ මේ කොටස් නමයට තමයි ධර්මයේ බෙදලා තිබුණේ. මේ කොටස් නමයට වර්ගීකරණය කරලයි භික්ෂුන් වහන්සේලා ධර්මී මතක තබා ගත්තේ. භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ධර්මීය නිකාය හැටියට වෙන් කළා. දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියලා. ඒ සූත්‍රයන්ගේ ප්‍රමාණය අනුව. භාග්‍යතුන් වහන්සේ ජීවමාන කාලේ මේ කොටස් නමයට තමයි ධර්මය වෙන් කරලා තිබුණේ. එතකොට මේකේ නා මේ නවාංග ශාස්ත්‍රු ශාසනයට අයිති දහම් කරුණු හොඳට ඉගෙන ගන්නවා. ඉගෙනගෙන මේකේ තියෙනවා මතක තබා ගන්නවා. මතක තබාගෙන මේකේ නා කටපාඩම් කර ගන්නවා. එතකොට එතන කරුණු තුනක් කිව්වා. ඉගෙන ගත්තා, මතක තබා ගත්තා, කටපාඩම් කරගත්තා. ඊළඟට නුවණින් මෙනෙහි කරනවා. ඒ දහම් කරුණු හොඳට නුවණින් මෙනෙහි කරනවා. නුවණින් මෙනෙහි කරද්දී ඒ දහම් කරුණු ගැන निराউল වැටහීමක්, निराউল අවබෝධයක් ඇති වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඔය කරුණු පහෙන් සම්පූර්ණ වෙච්ච බහුශ්‍රුත භාවයක් යම් කෙනෙක්ට ඇති වුණොත් ධර්මයේ ගැන. එතකොට බලන්න ධර්මයේ සම්බන්ධයෙන් බහුශ්‍රුතයක් වෙන්න ඔය කරුණු පහම තියෙන්න ඕන. ධර්මයේ ඉගෙනගෙන තියෙන්න ඕන, මතක තබාගෙන ඉන්න ඕන, කටපාඩම් තියෙන්න ඕන, නුවණින් මෙනෙහි කරලා තියෙන්න ඕන, निराউল අවබෝධයකට පැමිණිලා තියෙන්න ඕන. ඒකයි බහුශ්‍රුත භාවය කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔය කරුණු පහෙන් සම්පූර්ණ බහුශ්‍රුත භාවයක් තියෙන කෙනා. උන්වහන්සේ දේශනා කළා සෝ මුට්ටස්සති කාලං කුරුමානෝ අඤ්ඤතරං දේවනිකායන් උප්පජ්ජති. උන්වහන්සේ දේශනා කළා මේ බහුශ්‍රුත භාවයෙන් යුක්ත කෙනා සිහි මුලා වෙලා මැරුණත් දෙවියන් අතර උපදිනවා කිව්වා. ඒ කියන්නේ සිහිය මුලා වෙලා මැරෙනවා කියන එක නෙමෙයි. මේ කියන්නේ සිහිය මුලා වෙලා මැරුණත් දෙවියන් අතර උපදිනවා. එහෙනම් සිහියෙන් මැරුණොත් ඒකේ ආය අහන්න දෙයක් නැහැ. එහෙනම් අපිට එකක් පැහැදිලිව පින්වතුනේ කෙනෙක් මරණින් මත්තේ දෙවියන් අතර උපදින්න බලපාන්නේ මරණාසන්න මොහොතේ සිහියෙන් ඉන්නවද නැද්ද කියන කාරණේ නෙමෙයි. ජීවත් වෙලා ඉන්න කාලේ ධර්මයේ පුරුදු කළාද නැද්ද කියන කාරණේ. අපි හිතමු මෙහෙම
සෝවාන් කෙනෙක් මරණාසන්න මොහොතේ අසිහියෙන් මැරුණොත් දුගතිය යනවාද? දුගතිය යන්නේ. අපි හිතමු අනන්තාරය පාප කර්මයක් කරපු කෙනෙක් මරණාසන්න මොහොතේ මොනතරම් හොඳ සිහියෙන් මැරුණත් දුගතිය උපතක් කරා යනවා. එහෙනම් අපිට පැහැදිලි මරණාසන්න මොහොතේ සිහියෙන් ඉන්නවා කියන කාරණේ සුගතිය උපදින්න ලොකු බලපෑමක් කරන්නේ. සුගතිය උපදිනවද නැද්ද කියන එක තීරණය කරන්නේ ජීවත් වෙලා ඉන්න කාලේ ධර්මයේ පුරුදු කළාද නැද්ද කියන කාරණේ. එතකොට මෙතන කියනවා මේ ධර්මයේ හොඳට ඉගෙන ගත්ත කෙනා, ධර්මයේ පුරුදු කරපු කෙනා සිහි මුලා වෙලා මැරුණත් දෙවියන් අතර උපදිනවා. උන්වහන්සේ දේශනා කළා මහණෙනි, මෙයා දෙවියන් අතර උපදුනාට පස්සේ දැන් අලුත් ජීවිතයක් ලැබුවා. මෙයාට ටික දවසක් ගියාට පස්සේ ස්වභාවයෙන්ම මෙයාටම මතක් වෙනවා කියනවා මනුස්ස ලෝකේ ධර්මයේ පුරුදු කරපු හැටි. මනුස්ස ලෝකේ කලින් ජීවිතේ සිල් රැකපු හැටි. ධර්මයේ ඉගෙන ගත්ත හැටි. භාවනා කරපු හැටි. දන් දීපු හැටි. සමත විදර්ශනා වඩපු හැටි මෙයාටම මතක් වෙනවා කියනවා. මතක් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි, මේ කෙනා නැවතත් දිව්‍ය ලෝකෙ ඉඳලා සිල් රකින්න පටන් ගන්නවා. නැවතත් භාවනා කරන්න පටන් ගන්නවා. නැවතත් සමත විදර්ශනා වඩන්න පටන් ගන්නවා. අර නවත්තපු තැනින් ආයෙ මෙයා ධර්ම මාර්ගය ආරම්භ කරනවා. උන්වහන්සේ දේශනා කළා මහණෙනි, මේ කෙනා දිව්‍ය ලෝකෙදි මාර්ගඵල අවබෝධයක් කරා යනවා. මනුස්ස ලෝකේ ධර්ම ඉගෙන ගත්ත කෙනාට මෙන්න මේ පළවෙනි ආනිසංසය ලැබෙනවා කියනවා. බලන්න කොච්චර ලස්සනයිද කියලා මේක. දැන් බලන්න අපිට කලින් ජීවිතේ ධර්මයේ පුරුදු කරාද නැද්ද කියලා මේ ජීවිතේ මතක නැහැ. නමුත් මේ දෙවියන්ට ඒක මතක් වෙනවා කියනවා. මතක් වෙලා එයාම ධර්මයට යොමු වෙනවා. ඒ තමයි පළවෙනි අවස්ථාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි, දැන් අවස්ථා කීයක් තියෙනවද? හතරක් තියෙනවා. වාසි හතරක් තියෙනවා. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි, තව අවස්ථාවක් තියෙනවා. ඒ තමයි කිනා මහණෙනි, කෙනෙක් මනුස්ස ලෝකේ ඉන්න කාලේ හොඳට ධර්මයේ ඉගෙන ගන්නවා. ධර්මයේ හැටියට ඉගෙන ගන්නේ නවාංග ශාස්ත්‍රු ශාසනය. ඒ කියන්නේ පිරිසිදු බුද්ධ වචනේ. දැන් අද පිරිසිදු බුද්ධ වචනේ තියෙන්නේ දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුක්තනිකාය, අංගුත්තරනිකාය, කුද්දකනිකාය කියන නිකාය ග්‍රන්ථ පහේ පිරිසිදු බුද්ධ දේශනා තියෙනවා. එතකොට ධර්මයේ ඉගෙන ගත්තා කියන්න පුළුවන් ඒ සූත්‍ර කියවලා තියෙනවා නම්. එහෙම නැතුව අපි හිතමු මේ ලෝකේ තියෙන දහම් පොත්පත් ටික ඔක්කොම අපි කියවුණා. සූත්‍ර කියවලා නැත්තම් ඇත්තටම යාට ධර්මඥානයක් නැහැ. ධර්මඥානය කියලා කියන්නේ බුද්ධ වචනේ ගැන තියෙන දැනුම. බුද්ධ වචනේ ගැන තියෙන දැනුමටයි ධර්මඥානය කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ කෙනා සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිඋත්තක, ජාතක, අබ්බූත ධම්ම, වේදල්ල කියන නවාංග ශාස්ත්‍රු ශාසනයට අයිති ධර්මය හොඳට ඉගෙන ගන්නවා. මතක තබා ගන්නවා. කටපාඩම් කර ගන්නවා. නුවණින් මෙනෙහි කරනවා. නිරවුල් අවබෝධයකට පැමිණෙනවා. දැන් බුද්ධ කාලේ හිටියා කුජ්ජුත්තරා කියලා උපාසිකාවක්. ඒ කුජ්ජුත්තරා තමයි ඉති උත්තක පාළිය සම්පූර්ණයෙන් මතක තබාගෙන හිටියේ. නන්ද මාතාව තමයි සුත්ත නිපාතේ අට්ටක පාරායන වර්ග සම්පූර්ණයෙන් මතක තබාගෙන හිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, මේ විදියට හොඳට ධර්ම ඉගෙන ගත්ත කෙනා සිහි මුලා වෙලා මැරුණත් දෙවියන් අතර උපදිනවා. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි, දැන් මෙයා දෙවියන් අතර උපදුනාට පස්සේ මෙයාට මතක් වෙන්නේ නැහැ කියනවා කලින් ජීවිතේ ධර්මයේ පුරුදු කරපු හැටි. දැන් කලින් කෙනාට මතක් වුණා. දැන් මේ දෙවියට ඒක මතක් වෙන්නේ නැහැ කියනවා.
කලින් ජීවිතේ සීල් රැකපු හැටි, භාවනා කරපු හැටි, සමථ විදර්ශනා වඩපු හැටි, ධර්මයේ හපු හැටි මතක් වෙන්නේ නැහැ කියනවා. ඉතින් මෙයා දිව්‍ය ලෝකයට වෙලා ඉද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි දිව්‍ය ලෝකයට එනවා රහතන් වහන්සේ නමක්. ඇවිල්ලා දිව්‍ය පිරිසට ධර්ම දේශනා කරනවා. දැන් මේම අවස්ථා තියෙනවානේ. දැන් බුද්ධ දේශනා බැලුවොත් මුගලන් මහ රහතන් වහන්සේ බොහෝ අවස්ථාවල දිව්‍ය ලෝකයට ගිහිල්ලා ධර්ම දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වස් මාස 3ක් වැඩ ඉඳලා තිනවා තවුතිසා දිව්‍ය ලෝකේ දෙවියන්ට ධර්ම දේශනා කරන්න. ඊළඟට ගවම්පති මහ රහතන් වහන්සේ, කුමාර කස්සප මහ රහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩලා ධර්ම දේශනා කරලා තියෙනවා. ඊළඟට රාහුල මහ රහතන් වහන්සේ පිරිනුවම් පැවිදි දිව්‍ය ලෝකේ. එතකොට මේ දිව්‍ය ලෝකෙට රහතන් වහන්සේ නමක් ඇවිල්ලා දිව්‍ය පිරිසට ධර්ම දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි, එහෙම රහතන් වහන්සේ නමක් දිව්‍ය ලෝකෙට ඇවිල්ලා දිව්‍ය පිරිසට බණ කියන්ති මේ දෙවියොත් ගිහින් වාඩි වෙනවා කියනවා. පැත්තක වාඩි වෙලා අහගෙන ඉන්නවා කියනවා මේ කියන බණ. අහගෙන ඉද්දි මතක් වෙනවා කියනවා, හරි මේ කියන බණ මම මනුස්ස ලෝකෙදි ඇහුවනි. මේ කියන සීලය මම මනුස්ස ලෝකෙදි පුරුදු කළානි. මේ රහතන් වහන්සේ කියන සමත විදර්ශනා මම මනුස්ස ලෝකෙදි පුරුදු කළානි. මේ කියන ධර්මය මම මනුස්ස ලෝකෙදි පුරුදු කළානි කියලා අන්න මනුස්ස ලෝකේ ධර්මයේ පුරුදු කරපු ආකාරය අර ධර්ම දේශනාව අහගෙන ඉද්දි මතක් වෙනවා කියනවා. මතක් වෙලා ඒකිනම් මොකද කරන්නේ? නැවතත් දිව්‍ය ලෝකේ ඉඳන් ධර්මයේ පුරුදු කරන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ඒක හරියට මේ වගේ කියනවා. බලන්න උන්වහන්සේ ලස්සන උපමාවක් පෙන්නනවා. කියනවා, මහණෙනි, හොඳට බෙර හඬ අහල පුරුදු කෙනෙක් ඉන්නවා. බෙර හඬ අහල පුරුදු කෙනෙක් ඉන්නවා. මෙයා කාත් කවුරුත් නැති වනාන්තරයක් මැද්දෙන් ඇවිදගෙන යනවා. ඇවිදගෙන යන්ති මෙයාට ඈතින් ඇහෙනවා කියනවා බෙර හඬක්. බෙර හඬක් ඇහිච්ච ගමන් මෙයා බය වෙනවද කියලා අහනවා. තැති ගන්නවද කියලා අහනවා. ස්වාමීන් වහන්සේලා කියනවා, භාග්‍යතුන් වහන්සේ එයා බය වෙන්නේ නැහැ. තැති ගන්නෙත් නැහැ. ඇයි බය වෙන්නේ නැත්තේ? ඇයි තැති ගන්න නැත්තේ? බෙර හඬ අහලා පුරුදුයි. කියනවා, මහණෙනි, ආන්නේ වගේ මෙයා ධර්මයේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ අහලා තියෙන නිසා දිව්‍ය ලෝකෙදී රහතන් වහන්සේ නමකගෙන් ඒ ධර්මයේ නැවත ඇහෙද්දි බීතියටපත් වෙන්නේ නැහැ කියනවා. කම්පණයටපත් වෙන්නේ නැහැ කියනවා. බෙර හඬ වහා හඳුන ගන්නවා වගේ මෙයා අර ධර්ම දේශනාව තුළින් වහා හඳුන ගන්නවා කියනවා. හරි මේ ධර්මයේ මම පුරුදු කළා. දැන් මං ආයේ ධර්මයේ පුරුදු කරන්න පටන් ගන්න ඕන. බෙර හඬ ඇසුණු සැනින් ඒ පුද්ගලයා තේරුම් ගන්නවා ළඟ ගම්මානය තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ දෙවනි අවස්ථාව ආන්නේ වගේ කියනවා. එතකොට බලන්න පළවෙනි අවස්ථාව මිස් වුණොත් දෙවෙනි අවස්ථාව තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වතුනි, තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව දේශනා කළා, මහණෙනි, කෙනෙක් මනුස්ස ලෝකේ ඉන්න කාලේ ධර්මය ඉගෙන ගන්නවා. නවාංග ශාස්ත්‍රූ ශාසනය හොඳට ඉගෙන ගන්නවා. ඉගෙනගෙන මේ ධර්මයේ හොඳට මතක තියා ගන්නවා. වචනයෙන් පුරුදු කරනවා. නුවණින් මෙනෙහි කරනවා. ඒ ධර්මයේ ගැන निराවුල් වැටහීමකට පැමිණෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි, මේ විදියට පරිපූර්ණ බහුශ්‍රුතභාවයක් ධර්මයේ සම්බන්ධයෙන් ඇති කරගත්ත කෙනා සිහි මුලා වෙලා මැරුණා දෙවියන් අතර උපදිනවා. එතකොට බලන්න මිනිස්සෙක්ව දෙවියන් අතරට ගෙනියන්න පුළුවන් මේ ධර්මයේ සම්බන්ධයෙන් තියෙන බහුශ්‍රුතභාවයට.
ඒත් එක්කම ධර්මය හැසිරීම කියන කාරණෙත් තියෙන්න ඕන. ඒනිසා පින්වතුනි ඔබ මේ ධර්මය ඉගෙන ගන්න ආස කරන්න. මේ ධර්මය ඉගෙන ගන්නවා කියන එක ජීවිතයේ අවසාන හුස්ම පොද දක්වාම කළ යුතු දෙයක්. දවසක් එක දෙවි කෙනෙක් මනුස්ස ලෝකේ ඉඳලා ධර්මයේ පුරුදු කළා දිව්‍ය ලෝකයට ගියපු කෙනෙක් දිව්‍යාංගනාවක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මේ මං දෙවියන් අතර ඉපදුනා මං දැන් බොහොම සැපවත් ජීවිතයක් ගෙවනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා දැන් කොහොමද මනුස්ස ලෝකේ ඉද්දි ධර්මයේ පුරුදු කළා වගේ දිව්‍ය ලෝකෙදි ධර්මයේ පුරුදු කරනවද කියන භාග්‍යතුන් වහන්සේ මනුස්ස ලෝකේ හිටියටත් වඩා හොඳට මම ධර්මයේ පුරුදු කරනවා. මනුස්ස ලෝකෙදි නොතේරිච්ච දහම් කාරණා පවා දැම්මට තේරෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේට මේ දෙවියෝ කියනවා මේ දිව්‍යාංගනාව කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මනුස්ස ලෝකෙ ඉද්දි කාරණා තුනක් සම්බන්ධයෙන් මන් තෘප්තියටපත් නොවි කියනවා මරණයටපත් උනේ. සෑහීමටපත් වෙන්නේ නැතුව කියනවා මැරුණේ. මෙයා කියනවා පළවෙනි එක කියනවා භාග්‍යතුන් වහන්සේ මම මනුස්ස ලෝකෙ ඉන්න කාලේ හැමදාම භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න ආවා. හැමදාම. ඉතින් මැරෙනකම්ම මට ඇති හිතුන්නේ නැහැ කියනවා. මැරෙනකම්ම ඇති හිතුන්නේ ආ දැන් ඇති කියලා. භාග්‍යතුන් වහන්සේ දැකීමෙන් තෘප්තියටපත් නොවි තමයි කියනවා මම මරණයටපත් උනේ. ඊළඟට මේ දිව්‍යාංගනාව කියන භාග්‍යතුන් වහන්සේ මම මනුස්ස ලෝකේ ඉන්න කාලේ හැමදාම බණ ඇහුවා. හැමදාම බණ ඇහුවා. භාග්‍යතුන් වහන්සේ මට කවදාවත් ඇති හිතුන්නේ නැහැ. හරි මං දැන් බණ 40ක් අහලා තිනවා ඇති. දැන් අද මිනිස්සු එහෙමනි කල්පනා කරන්නේ. බණ 100ක් අහලා තිනවා දැන් ඇති. මට එහෙම හිතුන්නේ නැහැ කියනවා. භාග්‍යතුන් වහන්සේ මැරෙනකම්ම මම බණ ඇහුවා. ධර්මයේ ඇසීමෙන් තෘප්තියටපත් නොවි තමයි මම මරණයටපත් උනේ. ඊළඟට කියනවා තුන්වෙනි කාරණේ භාග්‍යතුන් වහන්සේ මම මනුස්ස ලෝකේ ඉන්න කාලේ සංඝයාට දන් දුන්නා. ස්වාමීන් වහන්සේලාට දන් පැන් පූජා කළා. ඉතින් මම මැරෙනකම්ම දන් දීපේක තමයි කළේ. ඉතින් මට මැරෙනකම්ම ඇති හිතුන්නේ නැහැ. මම දැන් මෙච්චර දන් දීලා තියෙනවා දැන් ඇති. මං එහෙම සෑහීමටපත් උනේ නැහැ කියනවා. සෑහීමටපත් නොවි තමයි මම මරණයටපත් උනේ. ඉතින් මේ දිව්‍යාංගනාව කියන භාග්‍යතුන් වහන්සේ දැකීමෙන් ධර්මයේ ඇසීමෙන් සංගයාට දන් දීමෙන් මෙන්න මේ කාරණා තුනෙන් තෘප්තියටපත් නොවි තමයි මං කලුරිය කළේ කියනවා. එහෙනම් අපිට ඒකෙන් එකක් පැහැදිලි මේ බුද්ධ කාලේ හිටපු ශ්‍රාවකයෝ මේ ධර්ම ඉගෙන ගන්නවා කියන එක මරණකම්ම කරලා තියෙනවා. ඒ නිසායි බුද්ධ කාලේ හිටපු බොහෝ දෙනෙකුට මරණින් මත්තේ දෙවියන් අතර උපදින්න අවස්ථාව ලැබුණේ. ඒක මේ සූත්‍රයෙන් උනත් පැහැදිලි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තුන්වෙනි අවස්ථාව කියන මහණෙනි මේ නවාංග ශාස්ත්‍රීය ශාසනය හොඳට ඉගෙනගෙන මතක තබාගෙන වචනෙන් පුරුදු කරලා නුවණින් මෙනෙහි කරලා නිර්වෝල් අවබෝධයකට පැමිණිච්ච කෙනා සිහි මුලා වෙලා මැරුණත් දෙවියන් අතර උපදිනවා. ඉපදුනාට පස්සේ දැන් මෙයාට මතක් වෙන්නේ නැහැ ස්වභාවයෙන්ම මනුස්ස ලෝකේ ධර්මයේ පුරුදු කරපු හැටි. කියන්නේ අර පළවෙනි අවස්ථාව මිස් වුණා. Tamanට මතක් වෙලා එන්නේ නැහැ. ඊළඟට රහතන් වහන්සේ නමක් දිව්‍ය ලෝකයට ඇවිල්ලා බණ කියන්නෙත් නැහැ කියනවා. දෙවෙනි අවස්ථාවත් මිස් වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නමුත් මහණෙනි මේ මාර්ගඵලලාභී දෙවි කෙනෙක් දිව්‍ය ලෝකයට ඇවිල්ලා දිව්‍ය පිරිසට ධර්ම දේශනා කරනවා. ධර්ම දේශනා කරද්දී මේ දිව්‍ය පුත්‍රයන් ගිහිල්ලා වාඩි වෙලා අහනවා කියනවා. දැන් එහෙම අවස්ථා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සමහර සූත්‍ර දේශනා තියෙනවා. ඒ සූත්‍ර දේශනා වලින් විස්තර කරන්නේ දිව්‍ය ලෝකයේ මේ ධම්සභා මණ්ඩපයේ තියෙන හැටි. දිව්‍ය ලෝකයේ ධර්ම දේශනා පැවැත්වෙන හැටි.
කියනවා පොය දවසට මේ සුධර්මා කියන දිව්‍ය සභාවට දෙවිවරු ඔක්කොම එකතු වෙනවා කියනවා. ධර්මයේ හැසිරෙන කැමැති අය. ඒ හරි ලස්සන විස්තරයක් තියෙනවා. මේ සක්‍ර දේවේන්ද්‍රය තමයි කියනවා දිව්‍ය සභාවේ මැද ප්‍රධාන පුටුවේ වාඩි වෙලා ඉන්නේ. හතර දිසාවෙන් සතරවරන් දෙවිවරු ඉන්නවා කියනවා. ඊට පිටුපසින් සෙම්පති දෙවිවරු ඉන්නවා කියනවා. ඊටත් පිටුපසින් තමයි කියනවා අනිත් දෙවිවරු වාඩි වෙලා ඉන්නේ. ඉද්දි මේ සුද්ධාවාස කියන බ්‍රහ්ම ලෝකෙන් අනාගාමි වෙච්ච බ්‍රහ්ම රාජේ පැමිණෙනවා කියනවා. ඒ සූත්‍රේ හරිය ලස්සනට තියෙනවා මේ මහා ගෝවින්ද සූත්‍රේ. මේ ඒකේ හරිය ලස්සනට විස්තර කරනවා මේ ඒ බ්‍රහ්මයා එද්දි ඉස්සලම පුංචි තරු එළියක් කියන ඈත ආකාශේ පෙනෙන්නේ. එතකොට දෙවිවරු ඒ තරු එළියෙන් තේරුම් ගන්නවලු අන්න බ්‍රහ්මයා එනවා. කියනවා දෙවියන්ගේ පියවි ඇහැට බ්‍රහ්මියෝ පේන්නේ නැහැ කියනවා. ඒ නිසා ඒ බ්‍රහ්මයා දෙවියන් අතරට කිට්ටුෙද්දි ගොරෝසු ශරීරයක් මවා ගන්නවා කියනවා. දැන් බලන්න මිනිස්සයාගේ ඇහැට දෙවියෝ පේනවද? පේන්නේ නැහැ. දෙවියන්ගේ ඇහැට බ්‍රහ්මියෝ පේන්නේ නැහැ කියනවා. එනිසායි බ්‍රහ්මයා දෙවියන්ට පේන ශරීරයක් මවා ගන්නවා කියනවා. මවාගෙන ධර්ම දේශනා කරනවා. ඒ දේශනා කරන ධර්මයේ තමයි මේ සූත්‍රවල සඳහන් වෙන්නේ. ඔය දීඝනිකායේ සූත්‍ර දේශනාවල තියෙනවා. එතකොට ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙතන එහෙම අවස්ථාවක්. මාර්ගඵලලාභී දෙවි කෙනෙක් ඇවිල්ලා දිව්‍ය පිරිසට බණ කියනවා. බණ කියද්දී මේ දිව්‍ය පුත්‍රයාත් ගිහිල්ලා වාඩි වෙලා අහගෙන ඉන්නවා. අහගෙන ඉද්දී මතක් වෙනවා කියනවා මේ කියන ධර්මය මම මනුස්ස ලෝකේ ඉන්න කාලේ පුරුදු කළා. මේ දිව්‍ය පුත්‍රයා සීලය ගැන දේශනා කරනවා. මම ওই සීලය කලින් ජීවිතේ රැක්කා. මේ දිව්‍ය පුත්‍රයා සමාධිය ගැන දේශනා කරනවා. ওই සමාධිය මම කලින් ජීවිතේ පුරුදු කළා. මේ දිව්‍ය පුත්‍රයා සමත විදර්ශනා ගැන කියා දෙනවා. ඔය සමත විදර්ශනා කලින් ජීවිතේ මම පුරුදු කළා. මෙයාට මතක් වෙනවා. මතක් වෙලා නැවතත් කලින් ජීවිතේ නතර කරපු තැනින් ධර්ම මාර්ගේ පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි, මනුස්ස ලෝකේ ධර්මයේ පුරුදු කරපු කෙනාට දෙවියන් අතර ඉපදුනාට පස්සේ ඔන්න ඔය තුන්වෙනි අවස්ථාව ලැබෙනවා කියනවා. කලින් අවස්ථා දෙකම අහිමි වුණොත් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් ඒ කාරණේටත් උන්වහන්සේ උපමාවක් දේශනා කළා. උන්වහන්සේ දේශනා කළා මහණෙනි, මේ සක්පිඹින හඬ සක් හඬ හොඳට අහපු කෙනෙක් ඉන්නවා. මෙයා කැලයක් මැද්දේ අතරමං වුණාට පස්සේ සක් හඬක් අසන්නට ලැබෙනවා. එතකොට මේ සක්පිඹින හඬ ඇහෙද්දී ජීවිතයේට සංකනාදේ අහපු නැති කෙනෙක් නම් මොකද වෙන්නේ? බීතියටපත් වෙනවා. තැති ගන්නවා. නමුත් මේ කෙනා තැති ගන්න නැහැ කියනවා, බීතියටපත් වෙන්නේ නැහැ කියනවා. ඇයි ඒ? හඬ පුරුදුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මනුස්ස ලෝකේ ධර්මයේ පුරුදු කරපු කෙනාට දිව්‍ය ලෝකෙදී දිව්‍ය පුත්‍රයා බණ කියද්දී ඒ ධර්මයේ අහලා පුරුදු නිසා, ඒ ධර්මයේ ඇසීම නිසා තැති ගන්න නැහැ කියනවා. බීතියටපත් වෙන්නේ නැහැ කියනවා. වනාන්තරයේ අතරමං වෙච්ච කෙනා සක්හඬ ඇහෙන දිශාව බලාගෙන ගම්මානයට ගිහිල්ලා අතරමං වීමෙන් නිදහස් වෙන්නේ යම්සේද? ඒ වගේ මේ කෙනා ධර්මයේ අහද්දී කලින් පුරුදු කරපු ධර්ම මාර්ගයේ සිහි වෙලා නැවතත් ධර්ම මාර්ගයේ පුරුදු කරලා මාර්ගඵල අවබෝධයක් කරා යනවා. ඒ තමයි දිව්‍ය ලෝකෙදී කෙනෙකුට ලැබෙන තුන්වෙනි අවස්ථාව. ඊළඟට පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා හතරවෙනි අවස්ථාව. ඒ තමයි උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි, කෙනෙක් මනුස්ස ලෝකේ ඉන්න කාලේ හොඳට මේ ධර්මය ඉගෙන ගන්නවා. දැන් මනුස්ස ලෝකේ ඉන්න කාලේ කිව්වම මහා ලොකු කාලයක් තියෙනවද? නැහැ. දැන් ඔබේ ජීවිත ගත්තොත් තව අවුරුදු 10ක් 20ක් උපරිම 30ක් ඉඳී.
තව පුංචි කාලයයි තියෙන්නේ. එතකොට මේ කාලය තුල හොඳට ධර්මයේ ඉගෙන ගන්නවා. මතක තියා ගන්නවා. කටපාඩම් කර ගන්නවා. නුවණින් මෙනෙහි කරනවා. ඒ ධර්මයේ සම්බන්ධයෙන් නිරවුල් අවබෝධයකට පැමිණලා ඉන්නවා. ඔන්න බහුශ්‍රුත භාවය ඇති කරගත්ත කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ කෙනා සිහි මුලා වෙලා මැරුණත් දෙවියන් අතර උපදිනවා. දෙවියන් අතර ඉපදුනාට පස්සේ මෙයාට කලින් අවස්ථා තුනම මග හැරෙනවා. ඒ කියන්නේ තමන්ටම මනුස්ස ලෝකේ ධර්මයේ පුරුදු කරපු හැටි මතක් වෙන්නේ නැහැ. ඒ අවස්ථාව අහිමි වෙනවා. ඊළඟට රහතන් වහන්සේ නමක් දිව්‍ය ලෝකයට ඇවිල්ලා ධර්ම දේශනා කරන්නෙත් නැහැ. ඒකත් අහිමි වෙනවා. මාර්ගඵලලාභී දෙවි කෙනෙක් දිව්‍ය ලෝකයට ඇවිල්ලා බණ කියන්නෙත් නැහැ. ඒකත් අහිමි වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නමුත් මහණෙනි මෙයත් එක්කම මනුස්ස ලෝකේ ධර්මයේ පුරුදු කරලා මිය පරලෝ ගිහිල්ලා මෙයාට කලින් දිව්‍ය ලෝකේ ඉපදිච්ච දෙවි කෙනෙක් ඉන්නවා. ඉතින් එහෙම දෙවි කෙනෙක් ඇවිල්ලා මෙයාට මතක් කරනවා කියනවා කාරණේ. දැන් අපි ගත්තොත් අද කාලුණත් බොහෝ දිනක් සීල් රකින්නේ තව යාළුවෝ පිරිසක් එක්ක. භාවනා කරන්නේ තව පිරිසක් එක්ක. හිතවත් පිරිසක් එක්ක. බණ අහන්නේ තව පිරිසක් එක්ක. එතකොට තමන් එක්ක එකට ධර්මයේ හැසිරෙන පිරිසක් ඉන්නවා. එතකොට මේ කොහොම එකට මැරෙනවද? නෑනේ නේ. නොයෙකුත් වයස් මට්ටම් වල නොයෙකුත් වර්ෂ වල තමයි විවිධ හේතු මත මරණයටපත් වෙන්නේ. එතකොට මෙයාට කලින් මැරිච්ච කෙනෙක් දෙවියන් අතර ඉපදිලා ඉන්නවා. ධර්මී පුරුදු කරපු කෙනෙක්. මෙයා ඇවිල්ලා මේ දෙවියන්ට මතක් කරනවා කියනවා. ඔයාට මතක නැද්ද අපි මනුස්ස ලෝකේ ඉන්න කාලේ සිල් රැක්කා? මතක නැද්ද අපි මනුස්ස ලෝකේ ඉන්න කාලේ භාවනා කළා? සමත විදර්ශනා වැඩුවා? චතුරාර්ය සත්‍ය ඉගෙන ගත්තා. අපි දැන් ආයේ ධර්මයේ පුරුදු කරන්න පටන් ගමු කියලා සිහිය උපද්දලා ධර්ම මාර්ගයට යොමු කර ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේකට ලස්සන උපමාවක් දේශනා කරනවා. කියන මහණෙනි ඒක හරියට මේ වගේ කියනවා. උන්වහන්සේ වදාලා මහණෙනි පුංචි කාලේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ පුංචි ළමයි දෙන්න යාළුවෝ දෙන්න එකටමයි කියනවා සෙල්ලම් කරන්නේ. එකටමයි ඉස්කෝලේ යන්නේ. එකටමයි නාන්නේ. එකටමයි කෑම කන්නේ. හොඳම යාළුවෝ. කියනවා මහණෙනි නමුත් පස්සේ කාලේ මේ දින වෙන් වෙනවා. අපි තුම රටවල් දෙකකට ගියා කියලා. එහෙම නැත්නම් ඉන්න එකම රටේ ඉන්න ප්‍රදේශේ මාරු වෙනවා. අවුරුදු 30ක් අවුරුදු 20ක් 30ක් 40ක් ගත වුණාට පස්සේ අහම්බෙන් මේ දෙන්න කොහේදී හරි නැවත මුණ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේ ආන මහණෙනි කලාතුරකින් මේ වෙන් වෙලා හිටපු දෙන්න නැවත මුණ ගැසෙද්දී ඉස්සෙල්ලම කතා බහ කරන්නේ මොනවද කියලා අහනවා. මොනවද? අතීතය කියනවා. මතක නැද්ද අපි එකට ඉස්කෝලේ ගියා? මතක නැද්ද අපි බෝල ගැහුවා? මතක නැද්ද අපි එකට සෙල්ලම් කළා? ගඟේ නාපු හැටි මතක නැද්ද? ඉතිහාසය කියනවා කතාවෙන්නේ. අතීතයේ සිහි කරනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ හතරවෙනි අවස්ථාවත් ඒ වගේ කියනවා. අර තමන්ට කලින් දිව්‍ය ලෝකෙ ඉපදිච්ච කෙනා තමන්ට පස්සේ දිව්‍ය ලෝකෙ ඉපදිලා ධර්ම මාර්ගයට එන්න බැරුව ඉන්න කෙනාට ඇවිල්ලා සිහිය උපන්දවනවා කියනවා. මතක නැද්ද අපි මනුස්ස ලෝකේ ඉන්න කාලේ සිල් රැක්කා? මතක නැද්ද භාවනා කළා? මතක නැද්ද ගුණ ධර්ම දියුණු කළා? මතක නැද්ද අපි මේ ධර්මයේ ඉගෙන ගත්තා කියලා සිහිය උපන්දවනවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි සිහිය පැද්දුවාට පස්සේ මේක නා මොකද කරන්නේ? ඒ යාළුවන්ත් එක්කම නැවත ධර්ම මාර්ගයට යොමු වෙනවා කියනවා. බලන්න පින්වතුනි කොච්චර රැකවරණයක් තියෙනවද ධර්මයේ ඉගෙන ගන්න කෙනාට. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මනුස්ස ලෝකේ ඉන්න කාලේ
ධර්මී ඉගෙන ගන්නත කෙනාට ඔන්න ඔය වාසි හතර ඔන්න ඔය ආනිසංස හතර ලැබෙනවා කියනවා. එහෙනම් පින්වතුනි අපි මේ ධර්මයේ කෙරෙහි විශ්වාසය තියාගෙන ඉන්න ඕන. දැන් අපි කල්පනා කරලා බලන්න ඕනේ මෙහෙම අපේ ජීවිතය ගැන. මට අවංකවම බුදුරජාණන් වහන්සේ ගැන ගුණ දැනගෙන ඇති වෙච්ච ශ්‍රද්ධාවක් තියෙනවද? මේ ශ්‍රී සද්ධර්මයේ ගැන ගුණ දැනගෙන ඇති වෙච්ච ශ්‍රද්ධාවක් තියෙනවද? ශ්‍රාවක සංඝ රත්නිය ගැන ගුණ දැනගෙන ඇති වෙච්ච ශ්‍රද්ධාවක් තියෙනවද? තමම තමන්ගේ ජීවිතය ගැන නුවණින් විමසලා බලන්න ඕන. බලලා තමන්ට ශ්‍රද්ධාව තියෙනවා නම් ඒ ගැන සතුටු වෙන්න ඕන. ඊළඟට තමන්ම තමන්ගේ ජීවිතය ගැන කල්පනා කරලා බලන්න ඕන. මම ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක්ද? සොරකමින් වැළකීච්ච කෙනෙක්ද? වැරදි කාමසේවණින් වැළකීච්ච කෙනෙක්ද? බොරුවෙන් වැළකීච්ච කෙනෙක්ද? මත්පැන් මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීච්ච කෙනෙක්ද? තමන්ට තේරෙනවා නම් තමන් සීලවන්ත කෙනෙක් කියලා ඒ ගැන සතුටු වෙන්න ඕන. එතකොට කරුණු දෙකයි. ඊළඟට තමන් කල්පනා කරලා බලන්න මම පිරිසිදු බුද්ධ වචනේ ඉගෙන ගත්ත කෙනෙක්ද? ඒ ධර්මයේ මතක තබාගෙනද ඉන්නේ? ඒ ධර්මයේ කටපාඩම් කරගෙනද ඉන්නේ? ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරනවද? ඒ ධර්මයේ ගැන නිර්වෝල අවබෝධයකට පැමිණිලාද ඉන්නේ? ඔය කරුණු පහෙන් සමන්විත බහුශෘතභාවයක් තමන් තුළ තියෙනවා නම් ඒ ගැන හිතලා සතුටු වෙන්න ඕන. එතකොට කරුණු තුනයි. ශ්‍රද්ධාව, සීලය, සුතය. ඊළඟට කල්පනා කරලා බලන්න මම මනුස්ස ලෝකයේදී කල්පනා කරලා බලන්න තමන්ගේ ජීවිතය ගැන මං දම් දෙන කෙනෙක්ද? මට අතහැරීම කියන දේ කරන්න පුළුවන්ද? මං අතහැරීම පුරුදු කරන කෙනෙක්ද? තමන්ට තේරෙනවා නම් තමන් අතහැරීම පුරුදු කරන කෙනෙක් කියලා ඒ තමන්ගේ ත්‍යාග සම්පත්තිය ගැන හිතලා සතුටු වෙන්න. එතකොට හතරයි. ඊළඟට කල්පනා කරලා බලන්න මම මේ ඇස කන නාසය දිවකය මනස අනිත්‍යයි. මේවා දුකටයි ති. මේවා තුල මම කියලා කෙනෙක් නැහැ. මගේ කියලා දෙයක් නැහැ. මගේ ආත්මය කියලා දෙයක් නැහැ කියලා විදර්ශනා කරන කෙනෙක්ද? මේ ලෝකේ යථාර්ථයේ තේරුම් ගන්න ප්‍රඥාව මෙහෙවන කෙනෙක්ද? නුවණ මෙහෙවන කෙනෙක්ද? විදර්ශනා වඩන කෙනෙක්ද? තමන්ට තේරෙනවා නම් තමන් විදර්ශනා වඩන කෙනෙක්. ලෝකේ යථාර්ථයේ තේරුම් ගන්න මහන්සි ගන්න කෙනෙක් කියලා තමන්ගේ ප්‍රඥා සම්පත්තිය ගැන හිතලා තමන් සතුටු වෙන්න ඕන. එතකොට ශ්‍රද්ධාව, සීලය, සුතය, ත්‍යාගය, ප්‍රඥාව ඔය කියන සීක බල පහ තමන් තුළ තියෙනවා නම් තමන් සතුටු වෙන්න ඕන. සතුටු වෙලා කල්පනා කරන්න ඕන දෙවියන් අතර උපදින් අවශ්‍ය කරන දේ මා තුළ තියෙනවා කියලා ඒ සීක බල කෙරෙහි විශ්වාසය තියාගෙන සීක බලම දියුණු කරගෙන වාසය කරන්න ඕන. එහෙම කෙනාට දෙවියන් අතර උපදුනාට පස්සේ මේ කියපු අවස්ථා හතරෙන් එක අවස්ථාවක් හරි උදා වෙනවාමයි. උදා වෙලා ඒ කෙනා නැවත ධර්ම මාර්ගය දියුණු කරන්න පටන් ගන්නවා දිව්‍ය ලෝකෙදී. ඉතින් එයාට පුළුවන් දිව්‍ය ලෝකෙදී මනුස්ස ලෝකෙදී යම් මාර්ගඵලයක් ලබන්නට නොහැකි වුණාද ඒ මාර්ගඵලයේ ලබන්න. මනුස්ස ලෝකෙදී යම් ධර්මයක් දිනු කරන්න බැරි වුණාද ඒ ධර්මය දිනු කරන්න අවස්ථාව උදා වෙනවා. ඒ නිසා පින්වතුනි දිව්‍ය ලෝකෙ ඉපදිලා ධර්මය පුරුදු කරන්න කැමති කෙනා කළ යුත්තේ එකම එක දෙයයි. මනුස්ස ලෝකෙදී ධර්මය පුරුදු කිරීම. මනුස්ස ලෝකෙදී අවංකව ධර්මයේ පුරුදු කළොත් දිව්‍ය ලෝකෙදී ධර්මයේ පුරුදු කරනවා කියන එක ඒකාන්තයෙන්ම ඉටු වෙන දෙයක්, සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒ නිසා අප සියලු දෙනාට ලබාගත් දුර්ලභ මනුස්ස ජීවිතය තුළ හොඳට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරලා මරණින් මත්තේ දෙවියන් අතර ඉපදිලා දිව්‍ය ලෝකෙදිත් ධර්මයේ පුරුදු කරලා මේ ගෞතම බුද්ධ ශාසනයේම චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.